අවුරුදු 15ක් තිබ්බනේ අතර ඇතිස් අකකුල තිබිච්ච අමාරුවනේ බෙහෙත් ගත්තා සිංහල බෙහෙතුත් කරා එහෙම ඉන්නකොට තමයි හවුදුරනේ මේ මේක දැනගත්තට පස්සේ මං ආවේ දැන් අද මේක බසුත් නැහැ ඒ තියදින් මං ආවම බය ගන්න මේ හොල්ටරින් හින්දලා ඉඳලා මේ දෙයියගේ පිටින් දැන් ගොඩාක් දුරට හොඳයි හාමුදුරනේ. මගේ ලෙඩවල් කීපයක් තිබුණා. කකුල් අමාරුයි, ඇස් අමාරුයි, ඇස් පේන සුදු ගතියයි. තව හරසස් වගේ එහෙම පොඩි ගතියකුත් තිබුණා. ඒවට ඔක්කොන්ට මම ඉතින් මේ බේත ගත්තා. මේ බේත ගන්න මම දැනට ගිය මාසේ 6 වෙනිදා තමයි පාවිච්චි කරන්න ගත්තේ. හරි තමයි අදින් මේ බේත ඉවරයි. කියන්නේ ඇස්වල තිබිච්ච ප්‍රශ්නේ. ඇස්වල මට ටීවී බාන්න බැලුණා දැල්ල වගේ ගියා. මම ඇස් පීද පීද තමයි බැලුවේ. ඒ කියන්නේ සුදු කියන එක. සුදු දැන් මේ ගොඩක් මේ ඇස් දෙකේ වටින් මේ සුදු ඇවිල්ලා තිබුණා. දැන් ටිකක් ගොඩක් දුරට අඩුයි. දැන් ඒ දැල්ල ගතිය නැද්ද? නෑ දැල්ල ගතිය නෑ මතුනේ. ටීවී බලන්න ඒ පුළුවන්. ඒ පුළුවන්. නැත්නම් මම වෙනද ඇස් දෙක පීද පීද තමයි මේ ටීවී බලන්නේ. මේ ඇස් දෙක ගාමන්ට යන්නේ කරන්නේ අමුතුනේ. මේ ගෙදර වැඩ කරනදී නූල දාගන්නවත් අමාරුයි. ඒ යාළුවට කිය තමයි මම නූල දාගත්තේ. නමුත් මම මේ බේත බොන්න ගත්ත දවසේ ඉඳලා මම මටම නූල දාගන්න පුළුවන්. ආදම් ප්‍රශ්න නැහැ. දැන් ප්‍රශ්න නැහැ. දැන් යාළුවෝ කියන ඔබ බේත බොන්න දවසේ ගත්ත ඉඳලා මේ වෙනසක් තියෙනවා කියලා. මට කියන්නේ නැහැ නේද නූල දාන්න කියලා. මට මුලින්ම ඇවිද ගන්න වරුව කකුල් දිගටම ගැක්කම පොන්දේ අමාරු හොඳට වොම් තිබුණා. නිදි යන්න මේ පෙරලි පෙරලි නිදිය ගත්තේ නිදිය ගන්නත් බැරුව. පළවෙනි දරේ ගාපු බෙහෙත් ටිකටම ගොඩාක් හොඳ වුණා. ඉතින් මෙහෙම අඩු වෙලා ගොඩක් හොඳයි. දැන් ඇවිද ගන්නත් පුළුවන්. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාරස්වති අමෘතය කියන වචනය දැන් ඔබට නුහුරු දෙයක් නොවේ. සාරස්වති අමෘතය ගැන ඔබ හොඳටම දන්නවා. සාරස්වති අමෘතය කියලා කියන්නේ ඇත්තටම දිව්‍ය ලෝකේ මිනිස්සුන්ට ලැබුණු අමෘතයක් හා සමානයි. පාවිච්චි කරපු අය මේකේ ඇත්තටම ගුණඵල දන්නවා. කාම කටළු හිරිහැර බාධක බොහෝ දුෂ්කරතා විඳගෙන සකස් කරපු මේ බේතට ගොඩාක් අය ප්‍රශංසා කරනවා වගේම සමහරක් අයගෙන් යම් යම් ආකාරයට දෝෂ දර්ශනත් තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ඒ දෝෂ දර්ශන ඇති වෙන්නේ බෙහෙත පාවිච්චි කරපු අය නොවන බව මම හොඳ ආකාරම දන්නවා. ඒක වෙන වෙන අයගේ විවිධාකාර අයගේ ක්‍රියාපටිපාටි. මේ උතුම් වූ ඖෂධය මම ඉතාමත් විශ්වාසයෙන් හදපු ඖෂධයක්. මේ ඖෂධය මමට බය නැතුව කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එදා මෙදා තුර මේ කාල සීමාවේදී මේ උතුම් වූ ඖෂධය අපි විවිධාකාර රෝග සඳහා යොදලා තියෙනවා. ඒ යොදපු හැම අවස්ථාවකදීම ඉතාමත්ව ප්‍රත්‍යක්ෂ ආකාරයෙන් ප්‍රතිඵල ළඟා කරගන්නට සාරසුති අමෘතයෙන් පුළුවන්කම ලැබුණා. සියයක් දහසක් වුණත් මට වගකීමක් ඇතුව මේක කියන්න පුළුවන් දෙයක් මේ වෙනකොට මට මගේ ළඟට ඇවිදිලා තමන්ට මේ සුවයක් ලැබුණයි කියන වග පිළිබඳව ප්‍රකාශ කරන්න යුතු විස්තර විතරක් 100කට වැඩි ප්‍රමාණයක් දැනට මගේ ළඟ තියෙනවා විස්තරාත්මකව. ඉතින් ඔබට තවතාවක් මේ උතුම් වූ ඖෂධයෙන් ලැබෙන ප්‍රයෝජන සහ ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡා කරන්න සහ ඔබට මේක තවදුරටත් කියා දෙන්න මම මේ වතාවෙත් බලාපොරොත්තු වෙමින් ඔබට මම වීඩියෝ ඉදිරිපත් කරනවා හාස්කම. සුමනංශ හාමුදුරුවෝ විදකමින් ඇත්තරම හාස්කම් පෑව තමයි. ඔබට අද ඉදිරිපත් කරන ඔබ ඇස් ටික ලොහු කරගෙන පුදුමයෙන් බලන්නකෝ. ඇත්තටම සමහරක් වෙලාවල් වලට අපේ වෙදකම් ගැන අපිම කල්පනා කරලා අපිමත් ඇස් දෙක ලොහු කරගෙන කල්පනා කරනවා මේ බෙහෙත් මේ තරම්ම බලවත්ද කියලා. ඔබට ඒක එහෙමද නැද්ද කියන එක තීරුම් ගන්න පුළුවන් වෙයි මේ වීඩියෝ බලනකොට. පළවෙනි වීඩියෝ එක ඔබ දකින්නේ අවුරුදු 20ක කාල සීමාවක් ආතරයිටිස් රෝගයෙන් පෙළිච්ච කාන්තාවක් සතියක් යනකොට සුවතාවයට පත්වෙච්ච වීඩියෝ එකක්. ඔබ හිතාවි එහෙම කරන්න පුළුවන්ද? ආතරයිටිස් කියන්නේ ඔබ වෛද්‍යවරුත් මේක බලන්න වැතිනේ. ආතරයිටිස් කියන්නේ සංදි ගෙවියා. සංගිවිච්ච හන්දියක් සතියකින් සනීප කරන්න සිංහල වෙදකමට පුළුවන්ද? ඇත්තටම මටත් ඒක ප්‍රශ්නයක්. ඒ කාලෙත් තිබුණු ප්‍රශ්නයක්. දැනුත් මම හිතනවා මේවා වෙන්නේ දෙවියන්ගේ හාස්කමකින්වත්ද කියලා. ඇත්තටම එහෙම සිද්ධ වුණා. එහෙම සිද්ධ වෙච්ච අවස්ථා රාශියක් තියෙනවා. බලන්න ඔබ ඕනතරම් මේකට මේ වීඩියෝ එක බලනකොට මේකට සාක්ෂි වශයෙන් ඔබත් හිතනවා අනේ මට සනීපුණානේ කියලා. නමුත් ඔබ මේකට ඉදිරිපත් වෙලා නැහැ. මට සනීපුණා හාමුදුරනේ කියලා වීඩියෝ එකක් දෙන්න ගොඩක් අය අහපු ගාම කැමති වුණේ නැහැ. නමුත් මේ කාන්තාව මාව හොයාගෙන ආවා. ඇවිදිලා ඒ දාඩිය මුගුරු වැගිරි වැගිරිම මට කියනවා හාමුදුරනේ මම මේක කියන්නමයි ඔබ වහන්සේට ආවේ. ඒ නිසා අපේ හාමුදුරුව මේක කියන්න ඕන. හාමුදුරනේ මගේ ජීවිතේම අප්‍රමාණ කාලයක් දුක් විඳලා. මගේ කකුල් වල තිබුණා තද බල විදිහේ කුෂ්ඨයක්. මේ කුෂ්ඨය නිසා මම හරියට දුක් විඳා.
ඒ වගේ මට විනාඩි 10ක් ඇවිදලා එක ඉන්න බෑ හිටගෙන ඉන්න බෑ හාමුදුරනේ දැන් මගේ කකුලේ කුෂ්ඨය සම්පූර්ණයෙන් සනීපයි ඒ වගේම දැන් මට ඕන තරම් දුරක් පයින් යන්න පුළුවන් බස් නැති මම හාමුදුරනේ මෙහි ඉඳන් කොළඹට යන්න ඕනේ පයින් බස් එකේ හිටගෙන යන්න ඕනේ එනකොටත් මම බොහොම දුෂ්කරතා මැද්ද හිටගෙන ආවේ යනකොටත් මම යන්න ඕනේ හිටගෙන නමුත් හාමුදුරනේ දැන් මම සතියක් දෙකයි බෙහෙත් බීලා මගේ රෝගේ සම්පූර්ණයෙන් මට සනීපයි මේ කාන්තාව තමන්ගේ ලැබූ අත්දැකීම පිළිබඳව පුදුමාකාර සතුටකින් සන්තෝෂයකින් පුදුමාකාර විශ්වාසයකින් මාත් එක්ක කරපු දීර්ඝ විස්තරයක සංක්ෂිප්ත වූ කොටසක් ඔබට මම ඉදිරිපත් කරනවා බලන්නකෝ ඔබ මේ මොනවංශ හාමුදුරුව වෙතකමින් හාස්කම් පාපු හැටි ඇත්තටම මට මම ගැන සතුටුයි මට මගේ වෙදකම ගැන සතුටුයි මට මගේ ගුරුවරු ගැන සතුටුයි මට මගේ සාරස්වතී අමෘතය ගැන සතුටුයි ඔබත් සතුටු වෙන්න ඔබටත් එවැනි බෙහෙතක් ලබා ගන්න වාසනාව ලැබුණයි කියලා ඔබ තාම වාසනාවන්තුනේ නැත්නම් මේ බෙහෙත ගන්න බලන්න මේ මහා අනුභව සම්පන්න ඖෂධේ 20 අවුරුද්දක් පැවතුණු ආතරයිටිස් රෝගේ දස දිනකින් 20 දිනකින් සුවපත් වෙච්ච හැටි ආගමත්තේ හාමුදුරුවෝට ඇවිල්ලා දැන් දවස් පහක් වෙනවා. ඊට ඉස්සෙල්ලා මම හාමුදුරුවන් ගැන දැනගෙන ඉත මගේ යාළුවෙකින් ඊට පස්සේ තමයි මේ හොයලා හොයලා අන්තිමට මේ YouTube එකේ දැකලා තමයි හාමුදුරුවන්ගේ වැඩසටහන් බලලා පහුවදාම ආවේ. ආවට පස්සේ හාමුදුරුවනේ මගේ දවස් මේ අවුරුදු 15ක් තිබ්බනේ අතරටිස් අකකුල තිබිට අමාරුවන්නේ මෙහෙත් ගත්තා සිංහල බෙහෙතුත් කරා එහෙම ඉන්නකොට තමයි හාමුදුරනේ මේක දැනගත්තට පස්සේ මං ආවේ ඔව් මේ විශ්වාසයෙන් ඉතින් දැන් ඇවිල්ලා මං ආවේ 28 වෙනිදා ඒ කියන්නේ ජූලි 28 ජූලි 28 ආවේ දැන් අදට දවස මේ පස්වෙනි දවස නේ හාමුදුරනේ ඉතින් ඇත්තටම මං ආවේ ඇවිල්ලා මං ගෙදර ගිහින් එදා දවසේ ගිහිල්ලා මම මේ එවිත ගන්න බැරි හිටියේ මේ ඒ කිය රස්තිය දුනන් මං හැම රස්තිය දෙන්නේ කකුල නිසා. ඔව් ඔව් ඔව්. දැන් අද මේ බසුත් නැහැ. ඒ තියදී මං ආවා බෑ ගන්න මේ හොල්ට රින් හින්දලා ඉඳලා මේ දෙයියන් පිටින් දැන් ගොඩාක් දුරට හොඳයි ආවුරනේ. නෝ බෙහෙත ගන්නත් පොඩ්ඩක් යන්න සාරස්වතිය මුත්. සාරස්වතිය ඒක තමයි ආවුරනේ මේ උදේට බිව්වල් කිරිත් එක්ක හාමුදුරුවෝ කියපු විදියට. ඒල කිරිත් එක්කනේ බිව්වේ? ඔව්. අද ඉතලක් යන වතුරෙන් දීලා ආවා. කී ටිකක් ඔළුව කැක්කුමක් ආව හවස. ඒ සේම නිසා. ඒ කියන්නේ අපි හැදෙන්නේ කිරෙන් වතෙන් දීලාම ඔව් ඇත්තටම එනවා කකුලට මේ මොනවාද මේ ධනහිස්තර තිබිච්ච කිවෙන ගතියක් තිබුණාද ඔව් හැමදෙන්නේ මගේ මේ දකුණු ධනහිස්ස දැනටත් ටිකක් රිදෙනවා ඒක තමයි ගොඩාම තිබ්බේ අර මම ඊට දැන් ඒ තත්ත්වේ නැද්ද කිවෙන ගතිය නෑ ඒ කියන්නේ හරිම සැහැල්ලුවක් තියෙන කකුල ඒ දවස් හතරට ඔව් මේ ඉතින් දිවිය මේ බෙහෙතා කියන්නේ ඒක නෙවෙයි නේද ඔව් හැමදෙන්නේ ඒක නම් කියලා ගන්න නැහැ මේ හරිම මේ මම මේක තමයි ඉස්සෙල්ලාම නෝට් කරේ මේ ආ එහෙමද හා හා මොන වේද කියලා බලන්න ඒක ටග්ගා සනීපුණා ඒක ටග්ගා මේ වෙන ගෙලිලා තියෙන හැමදේම ආ ඕ කකුලේ හරි හරි අපේ නෝ බලන්න පතුණු ළඟ දෙහිතයි නම් තෙරුවන් සරණයි හරි තෙරුවන් සරණයි ඔබ ඇස් අරගෙන පුදුමෙන් බලන් ඉන්න ඇති මේක හාමුදුරුව හදපු වීඩියෝ එකක්ද කියලා නැත්තම් හාමුදුරුව කවුරුකන සල්ලි දීලා කියපු වීඩියෝ එකක්ද කියලා නෑ එහෙම කවුරුත් සල්ලි වලට දීලා ඉස්සුගේ වීඩියෝ ගන්න උමනාවන්නේ ඇත්තටම මේ අහිංසක කාන්තාව. ඇය ඇයගේ දුක නිසාම මගේ ළඟට ඇවිල්ලා සුවපත් වෙච්ච කෙනෙක්. දැන් ඔබ මේ දකින පිරිමි කෙනා මේත් ඒ වගේම කෙනෙක්. ඔහුගේ වචනවල අව්‍යාජත්වය ඔබට අවසාන කොටසෙනුට අහුවේවි. ඔහු කියනවා හාමුදුරුවනේ කියන්න මට ලැජ්ජ නැහැ. මං හොරෙන් ගත්ත වීඩියෝ එකක් නෙවෙයි මං කවරක විස්තරෙමට දෙන්න කැමතිද? කැමති හාමුදුරුවනේ. ඌ අවසානයේ කියනවා කියන්න මට ලැජ්ජ නැහැ හාමුදුරුවනේ. අවුරුදු ගණනාවක් මට මතක හිටින වීඩියෝ එක බලනකොට දැන් අවුරුදු ගණනේ 15 දුර. හැම වෙලේම මට මගේ යට ඇඳුම තෙත් වෙලා තිබුණා. ඇයි? අපි කියන්නේ සීදන් යනවා කියලා. හැම වෙලේම මගේ මූලේ අමාරු වෙන නිසා බඩවැල පාත් වෙලා හාමුදුරුවනේ හැම වෙලේම මගේ යට ඇඳුම
තෙත් වෙලා තිබුණා. ඒ බුද මාර්ගයෙන් නිකුත් වෙන ශ්‍රාවය, ඒ වේදනාව. හාමුදුරුවනේ මම රෙදි මහන කෙනෙක්. මම මට රෙදි එන්නේ මේ නූල දා ගන්න ඉදි කටුව අතරින් මට යාළුවෙක්ගේ සහාය ඕන වුණා. ඔබ වහන්සේගේ බෙහෙත මම පාවිච්චි කළා දැනට මෙන්න මෙච්චරයි දින. හාමුදුරුවනේ දැන් යාළුව මට හිනා වෙනවා. දැන් මාව උඹට ඕනේ නෑ නේද ඉදි කටුව නූල දා ගන්න කියලා. හාමුදුරුවනේ මගේ ඇහි තිබුණ සුද ඇහි තිබුණ මහා තද බල ඇඳිරිය. අපි හාමුදුරුවනේ අද මට තනියෙන් නූල දා ගන්න පුළුවන් ඔබ වහන්සේගේ එක බෙහෙත් බෝතලේ බොනකොට. හාමුදුරුවනේ අවුරුදු 20 මට මතකද අවුරුදු 10ක්ද 15ක්ද මගේ මම පුදුම වේදනාවක් විඳ අර්ශස් රෝගය නිසා හැම වෙලෙම මගේ යට ඇඳුම් තෙත් උනා. හාමුදුරුවනේ අද මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මට යායේ ගන්න බැරි තරම් කැක්කුමක් අමාරුවක් වේදනාවක් මට තිබුණා. හාමුදුරුවනේ අද මට එහෙම කිසිම අමාරුවක් වේදනාවක් නැහැ. බලන්නකො මේ තරුණයා වැඩි වයසක් නැහැ. ඔහු කරන විස්තරය ඔබට පුදුම හිතේවි. ඇත්තට මේ වෙදකම මේ ඖෂධ මේව ඇත්තටම දිවිය මේ ඖෂධ. සාරස්වතී ගණන් ඇත්ත. සාරස්වතී ගණන් ඒකට හේතුව සාරස්වතී කියන්නේ සාමාන්‍ය බෙහෙතක් නෙවෙයි. ඒකට යොදන බෙහෙත්වල ඖෂධ අප්‍රමාණ මිලයි. ඉතින් සාරස්වතී ගණන් මට කරන්න දෙයක් නැහැ. නමුත් ඒ බෙහෙතෙන් මිනිස්සු සුවපත් වෙනවා. ඒක තමයි ඇත්ත. බලන්නකො මේ තරුණයාගේ අව්‍යාජ වූ විග්‍රහය. ඔබට තේරෙවි මේ ඖෂධය ඇති වටිනාකම කොච්චරද. මාතර මන්ද මීට මාස 3කට උඩ ඉතම ආවුම් වෙන්න ආවේ. මම වෙනත් වැඩකට ආවේ. ඊපස්සේ ඇවිල්ලා මට දැනගන්න හම්බුණා ආවුම් ගාව බෙහෙතක් තියෙයි කියලා. ඒ බෙහෙත ඊපස්සේ ඇස්වැටත් එම හොඳයි ගුවා. හැම ලෙඩකටම ලෙඩවල් කීපකටම හොඳයි ගුවා. මගේ ගා මගේ ලෙඩවල් කීපයක් තිබුණා. කකුල් අමාරුයි, ඇස් අමාරුයි, ඇස් පේන සුද ගතියයි. තව හරසස් වගේ එහෙම පොඩි ගතියකුත් තිබුණා. ඒවට ඔක්කොන්ට මම ඉතින් මේ බෙහෙත ගත්තා. ඒ බේතාවගෙන මම දැනට ගිය මාසේ 6 වෙනි දින තමයි පාවිච්චි කරන්න ගත්තේ. හරියට මම අදින් ඒ බේත ඉවරයි. එතරම් මම මස් මාරු ඒවා කෑවේ නැහැ. දවස් ගාණක් ඒ මලගවල් වල ගියේ නැහැ, කිරිගවල් වල ගියේ නැහැ. ඒවා අමුතු දුර වගේ පරිස්සම් වුණා. අපේ නංගිගේ දූ හැදිලා ගියේ නැහැ මම. ආ එහෙමද? ඔව්. නංගිගේ දූ හැදිලා මට උමනාව කිව්වා මෙහෙම තියෙයි කියලා. මං කිව්වා මට යන්න එන්න දෙන්න මම මේ බේත. ඒ කැපවීමනේ. බේත බලන මිනිස්සේ බේතට කැප වෙන්න ඕනේ. බේත පාවිච්චි කරන නිසා මට එන්න දෙන්න තරහ වෙන්න බැහැ. මං නංගිට කිව්වා කියලා කිව්වා අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ එහෙම කියලා. හ්ම්. දැන් ඔයාගේ දැන් සාරස්වතී අමෘතය අරන් අදට දවස් 20 ඉවරයි. අදට නෑ. ආවද මම බිව්ව එක මාසයක් කිප්තු වෙන බිව්ව මම. ආ වැඩිපුර තියෙනවනේ. දැන් ඔයාගේ තිබිච්ච තත් දැන් එදා තිබිච්ච තත් දැන් තත්ත්වේ කියන ගැස්සල තිබිච්ච ප්‍රශ්න. ඇස්සල මට ටීවී බාන්න බැලුණා දැල්ල වගේ ගියා. මං SPD බෙහෙත තමයි බැලුවේ. ඒ කියන්නේ සුද කියන එක. සුද දැන් මේ ගොඩක් මේ ඇස් දෙකේ වටින් මේ සුද ඇවිල්ලා තිබුණා. දැන් ටිකක් ගොඩක් දුරට අඩුයි. දැන් ඒ දැල්ල ගතිය නැද්ද? නෑ දැල්ල ගතිය නෑ මතුනේ. ටීවී බලන්න ඒ පුළුවන්. පුළුවන්. නැත්නම් වෙනද ඇස් දෙක පීද පීද තමයි මේ ටීවී බලන්නේ. ඒත් ඒක ගාමන්ට යන්නේ කරන්නේ මතුනේ. මේ ගෙදර වැඩ කරන දේ අර නූල දා ගන්නවත් අමාරුයි. ඒ යාළුවට ගේ තමයි මම නූල දාගත්තේ. නමුත් මම මේ බෙහෙත පොන්න ගත්ත දවසේ ඉඳලා මම මටම නූල දා ගන්න පුළුවන්. ආ දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් එයාලු කියන ඔබ බෙහෙත පොන්න දවසේ ගත්ත ඉඳලා මේ වෙනසක් තියෙනවා කියලා. මට කියන්නේ නැහැ නේද නූල දාන්න කියලා. තව එකක් මට බොන්න ඕන. ඉතින් මං සල්ලි තියෙන ලාවක තව එකක් කරගන්න. ඕ නෑ දැනට එකක් ඇති. මම ඉස්සරේ දෙවෙනි එක. අනිත් අසනීය තත් මොකද කකුල් අමාරු සහ ඒ දැන් මේ වෙනදට සාමුදුරු මේ දනපෝතු දෙක මට ටීවී බලන්න බෑ. මං කොහොමත් දවස් 30ම වැඩ කළා. පැය 3 අතර ටීවී බලන නින්ද යනකම් ටීවී බලන. ඕ ඕ ඕ. එතකම්ම මේ ඇගේ මහන්සියනේ. ඇගේ මහන්සිය අපේ පුතාට කියලා මේ බාම් මිටන් ගහ ගන්නවා. පුතේ මා එන්නේ පුතාට කියලා බාම් ගා ගන්නවා. දැන් ඒ උනාට ඒ කැක්කමක් නැහැ අඳුරේ. ආ දැන් කකුල් කැක්කම නැහැ. කකුල් කැක්කම නැහැ. නින්දනකම මුත් කැක්කමක් නැහැ අඳුරේ. ආහ්. ඒ පතේ නිකන් මානසික ගැටිය දැනෙන්නේ නැහැ. නිකන් සෑලු ගැටිය වගේ දැනෙනවා. ඒ පොත් ඒ පොතේ තියෙනවනේ පොතේ දරන්නේ මේක ඇත්ත. මහල්ලෝ වුවත් තරුණ වෙනවා. වයසට කියන දැන් අපි අවුරුදු 30 වෙන්නට පස්සේ අපි කොච්චර කරත් වයසයි. ඒතර අපි ඇඟේ කැලි ගෙවෙනවා. ඒ ගෙවෙන ඒවා නැවත හරියනවා. Tamanට දැනෙනවා. කොණ්ඩ යන ගතිය පොඩ්ඩක් තිබුණා. ඒකත් දැන් නැවතුණා. ආ ඒක නතරුණාද? අනේ කොච්චර දෙයක්ද ඒක? අනේ කොණ්ඩ යන්නේ නැහැ. නැහැ දැන් යන්නේ. අර අරසස් වගේ තිබ්බ කීපෙක. ඒකත් ඉව. නතරුණා. නතරුණා. ආ. එනියෙකදී මෙහෙමයි. රුපියල් 15,000න් ඒ සීල වලට සනියපුණයි කියන්නේ ලොකු දෙයක් කියන්නේ. කියන්න ලැජ්ජ වෙන්න ඕනේ මේ පිටිපස්සේ ඒක හැටිනේ. ඒ අර්සස් රෝගේ කියන්නේ අපේ බඩවැල පාත් වෙනවා කියන එක. ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට පවතිනවා. මම නමුත් මේ ඉංග්‍රීසි බෙහෙත් ගත්තේ නැහැ වතුනේ. ඔව්. ඉංග්‍රීසි බෙහෙත් ගත්තේම නැහැ. හා හා හා. ගත්තේම නැහැ කියවන දැන් ඒ ලෙඩේ මට කුණනකොත් අවුරුදු 10ක් විතර තිබුණා. ආ. 10කට වැඩිය තිබුණා. දැන් දෙකිනේක මේ බෙහෙත් බොන්න ගත්ත දවස නම් ඒ ගතිය නැහැ. මොකුත්ම නැහැ.
මේ අපතා ඇත්තට මම මේ අවංකව හරි මම මේ කතා කරන්නේ මේ බෙහෙත බොන්න බැරි වෙනවා කියලා කියන්නේ ඒ මිනිස්සයා තරම් පෞකාරයක් තවත් නැහැ මේක. සමහර මිනිස්සු මට කතා කරලා කිව්වා ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මම මේ බෙහෙත ගන්නේ මගේ කරාමුදුගේ ගුණලා කියලා. මම ඒකට මොකුත් කිව්වේ නැහැ. මොකද එයා ඒ ගෞරවයෙන් ගත්තදී ගන්න මම ඉඩ දුන්නා. ඒ වගේ මිනිස්සු ආපහු මට ඇවිල්ලා ප්‍රතිචාර කිව්වා හාමුදුරනේ හරියටම හරි මගේ බෙහෙත තනියපුණායි කියලා. ඔහොමද එදා මේක හදවතින් හදුව බෙහෙතක් එදා ගන්නවත් කමක් තිබුණේ නැහැ වඳුර ඊට පස්සේ මම ආමුදුරම්ලා කඩුවුත් මේ දුන්නේ එදා ඔව් ඔව් මතකයි ආමුදුර ඔව් ඒක හරි නෑ ඒක මම හදවතින් වාර දුන්නා හදවතින්ම සුවපත් වුණා එහෙනම් තුන්වංගේ වීර වාගේ හැම වෙලකට උත්තම සාර්ථකයි හරි පෙරවන් සර්ණයි පිරිගාශේ හරි දැන් ඔබට අපි ඉදිරිපත් කළේ අපේ සාරස්වති අමෘතය කියන මේ මහානුභාව සම්පන්න ඖෂධය පාවිච්චි කරලා සුවපත් වෙච්ච අය සම්බන්ධ සම්පූර්ණ විස්තරය එතකොට දැන් ඔබට තවත් මම හොඳ උදාහරණයක් ඉදිරිපත් කරනවා සාරස්වති අමෘතය සහ සංජීවනීය කියන මේ බෙහෙත් වර්ග දෙකම පාවිච්චි කරලා එක්තරා පුද්ගලයෙකුගේ ශරීරයේ තිබුණු සියලුම රෝගාබාධ තත්ත්වයන් සුවපත් වෙලා ඔහු තමන්ගේ ජව සම්පන්න භාව ඉදිරිපත් කරනවා මේ බලන්න මගේ අත කියලා ඔහු බොම නිකන් ජව සම්පන්න මිනිසෙක් විදිහට ඔහු තමන්ගේ අත උස්සලා කියනවා බලන්න කොහොමදනි මගේ මේ අත මේක දැන් තිබුණු අමාරු අඩුයි එලගම ඔහු ඒ වෙලාවේ නිර්ව්‍යාජව ප්‍රකාශ කරන මම තවත් බෝතලයක් අරයි යන්නයි ආවේ මට ඒ බෝතලේ දෙන්න හාමුදුරනේ කියලා. ඉතින් ඒ නිසා ඇතැම් අය ඉන්නවා සාරස්වතියයි සංජීවනියයි දෙකම එක ළඟ ළඟ ගන්නවා. එහෙමත් වරදක් නැහැ. ඊටාමත්ම දුර්වල අවස්ථාවක ඉඳලා හොඳටම සුවපත් භාවයට පත් වෙලා නිරෝගී සුවය ලබාගත් බොහෝම නිර්ව්‍යාජව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න තිබුණු අවස්ථාවක් වශයෙන් තමයි අපි මේ අවස්ථාව සලකන්නේ එතුමාට තිබුණ ශරීරයේ ඉතාම තදබල විදිහේ වේදනාවක්. ඒ වගේම තද කැක්කුමක්. කොයි යම් ආකාරයකට ප්‍රතිකාර ගත්තත් ඒ ශරීරයේ තිබුණු කැක්කුම අඩු වෙන්නේ නැහැ. මොකද ඔය දියවැඩියා රෝගයේ එක්තරා ලක්ෂණයක් තමයි අතපය දෙඩිව කැක්කුම් කරනවා. විශේෂයෙන් මේ උරහිස් සහ මේ හන්දි සහ තුනටිය. ඉතින් ඒ නිසා තමන්ගේ රැකී රක්ෂාව තමන්ගේ එදිනෙදා දෛනික කටයුතුවත් ඔහුට කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ඇත්තරම ඉතාම දරුණු විදිහට තමන්ගේ ශරීරයේ පීඩාවන්ට ලක් වෙලා හිටපු මේ පුද්ගලයා ඉතාමත්ම සුවදායක අයුරින් තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් තවත් බෙහෙත් බෝතලයක් මට ඕනේ හාමුදුරනේ මට මේ තිබිච්ච රෝග තත්ත්වයෙන් මං සනීපුණයි කියලා ඔහුගේ අදහස් බොහොම ලස්සනට ඉදිරිපත් කළා පන්සලට ආපු වෙලාවේ මං කොහොම මහත්තයා මට වීඩියෝ එකක් දෙන්න කියලා හරි කැමැත්තෙන් ඔහු ඉදිරිපත් කළා ඒ විස්තර ඉදිරිපත් කළා බලන්නකෝ ඔබට තේරෙවි මොනතරම් මේ ඖෂධය විශේෂයෙන් සාරස්වතිය සංජීවනී දෙකම එකට පාවිච්චි කිරීමෙන් කොයිතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් මිනිස්සුන්ට ළඟා කරගන්න පුළුවන්ද කියලා ඔබට ඒක බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලන්නකෝ මහත්තයා නම කියන්නකෝ අර්ජී චන්ද්‍රසිරි වයස අවුරුදු 62 එතකොට සාරස්වති අමෘතය ඔබතුමා ගත්තේ දැන් දවස් කීර කලින්ද 18ක් කරන් තියනවා දැන් දැනට 18ක් කරන් තියනවා ඒ ගන්න කලින් සීනි කොච්චරක් තිබුණද මහත්තයා 127 මම ඉස්සරලා එදා මම එතකොට ඉංග්‍රීසි වේතු බිව්වා ඔව් හරි ඊට පස්සේ දැන් සාරසුති අමුරෙන් දවස් 18ක් බීලා තියෙනවා. බීලා තියෙනවා. එතකොට දැන් තත්ති කියන්නකෝ මට. දැන් තත්ති සීනි තියෙන්නේ 86ට. 86ට. ඔව්. එතකොට වාට ඒ කියන්නේ ඉංග්‍රීසි බෙහෙත් දැන් සම්පූර්ණ නවත්තනවා. ඔව්. මේ මොකද දැන් නවත්තනවා ඊට පස්සේ 10ක්ම 10ට වැඩි මට ගිය වැඩියා. ඒ විදිහම තිබුණා. 120 ගන්නම තමයි තිබුණේ. 120 ගන්න වැඩියෙන්. එතකොට මොනවද මේ බෙහෙත? මෙට්‍රොමිය. ඔව්. පෙති කීයද බිව්වද? පෙති දෙක දාලා හතරක් වුණා. උදේ දෙකයි තව මොනවද තියෙන පෙතිවල? ඒවත් එක. එතකොට තිබුණු රෝග තත්ත මොනවද? මුත්‍රායාම ඒවත් තිබුණාද බහුල? වැඩිපුර ගියා කකුල් දෙක හිරවන තාරකුලයක් එළුවා ඔහුගේ යටිපැත්ත. ආ ඒක තිබුණාද? ඒ කියන්නේ කකුල් දෙක සපත් දෙකක් දාලා වගේ නිකන්? නිකන් තාරකුලයක් අල්පුවා යට. ආ හා හා හරි හරි හරි. දැන් මේ තත්ත මොකද? දැන් මේ තත්ත ගම්ම ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ ප්‍රයමත් අඩුයි. එගෙන කකුල් ඔව් මුත්‍රායාම අනිවාර්යෙන් අඩු වෙනවා නේද? ඒතකොට කකුලට මං කියන දැනිච්ච අර ඔය අර කිව්වේ අර සපත්තුවක් දාලා වගේ තාර ඒකට දැන් අඩුද වඩාද? දැන් ගොඩක්ම දුර අඩු දවස් 10යි. දැන් දවස් 10ටයි බෙහෙත් දැන් ගොඩක්ම දුර අඩු. අතපය කැක්කුත් තිබ්බද? ඒ කැක්කුත් මේ හුස්කන බැරි අර මේ එක්කම දේවා දැන් අර මට යන්න දුර යන්න බැහැ කියන අමාරුව තිබුණා හිතේ. ඔව් ඔව්. දැන් ඒ පස්සේ දැන් මම ඔක හිතත් ලෙඩ වෙනවනේ. ඔව්. ඔය හිතේ දේවා දැන් මට යන්න බැරුවයි. ඒ වාට දැන් ඒක පස්සේ නේ මට ඕනතරම් හයියෙන් දුවලා යන්නත් හැකි. ඔයාගේ උරහිස් සමාරුවක් තිබුණාද? උරහිස් සමාරුවක් තිබුණා. ඒක අනිවාර්යයෙන් දියවැඩියාවේ ලක්ෂණ. ඒක බැරි කමක් නෑ. අන්න හරි. දැන් ඒක මොකද? දැන් එහෙම වත් නෑ ඕන කරන්න පුළුවන්. හායිද? ඒ මොකුත් දැනෙම නෑ. පොඩක් අදිනේ. ඒ කියන්නේ තරුණ වුණා.
hari hari hari. Mahatir mukhad kian nanti indah mi sambandu. Man mata angker deh video dekik hari mata hari tanto saya mana. Aku tu gana malu dah agar tuadi. Aku tu dah agar beh kubu kilo kocir bunyat tinggal mati itu nama. Beh dah ayak itu dekik waragat ting. Mam bila beh bila aku tu dah beh bila aku tu dah beh kocir bida. Dan ada bila beh itu agak terbina ni ada ti. Oh, ikat tu mana? Ada rupiah hari dah hari masa kita ada dulu dah hapuskan. Yang tamat dahas dahar ni bibi. Tamat dahar time. Dahas hati ris pahamno tu bani itu orang suruh beno. Tadi kat tiennya mana? Tadi kat tiennya tahu tiap mana? Oh, mana tahu ya? Mana tahu? Hari, ini nak hundai ya? Terima kasih. Eng, ubat ini dilihat kali api. Dia berdia, boleh mat darunu buat mati bila. Ini roga tatkala suap tatkala. Nirogi suwe udah keragana, jawa sampan bahaweng khati itu karena tamangge manus manusika matteman satu tim prakasha keran itu namasta wagenya diripat karena itu video ka. Obat me diripat karena ika saraswatiya sanjivaniya sambandu kata waknevi. Obat dengan temat dano agamun rajatai lekane. Jamun rajatai leki laki ane atariti surugatate suapat keran nama nishpadne keran te dulu itam watin aushadya. Ini sah mahagaya monoraja Thailand pavicci kerela, orang tu ganak tibunu arthritis rogatatte. Suapat keragaan nte, khati itu keragaan nte, yedunu suapat keragaan nte lebunu. Tama watina awastha waktamai, ini awastha. Lanka awi itepu. Tama atma prasidh, jeshta polis adikari varige nona mahatmi, birinda tamai. Bertemu diri patkaran video kita diri patkaran, ayat makin tawat behet warga kipe ageni anda panser tapu elave, thamang adhas prakash kala hamdurune mata darunu mata tebunu arthritis roga tatu yak saya nak kali ame ko suapatu ni ne, iting obuhan seke me gamun raj tele mama pavic cikar pule indam obuhan dunia beheti ke pavic cikar pule indam, magi tebunu sarire tebunu me roga tatu mata suapatu na ikil ay mata prakash kati mama ku apenona. Kocir batu ni, mana penona, pada puluhan, nampu di video, kayak lag deh nak kira. Tapi, tu mih hari kaya macam ni, diri patella. Tamangge istari diri patkala, tamangge tipu lu mih atau itu sroga tatu, suapat kerana ni, mana awastha lebih cehari. Tapi, entar mana atau itu skill kaya ni hari darun sroga tatu. Langka awe atau itu sroge, entah kahul lama aru, mih handi gevi ya, mana mih sroga tatu ni sa, mih handi pat kaya kum neti kene langka awe neti tera. Tapi, ini sa. Api obat ini diri itu orang terang ini dipat kerana me roga tatkala suapat tercaya pilihan muka deh apetas satu tak eva pilih bandu atteram wisata ini dipat kerana muka deh kota thamai minisu dana garne meka mehiti ina sate tanah beti ini sa balan nu kapi kata agar mim balan roda ahundai itu mie agi ada has itu mie visi ini dipat kerana wasta awadhiya balakuham pada balagat lagi deh kota koi bagi roga tatkala deh itu tibune ini roga tatkala kumudah suapat tu nekila balan nu kumi video Mangi nama KK Premuti. Hai, apa tu mesti bicara malu kan kian? Tiap hari dengan orang tu dah kita tu memang bedakan kerana tinggal bedakan macam ni. Mereka kaduino apa buaya kaduino, ini memang tiap hari. Masa yang kan, masa kita itu lagi hendak bela tiada hendak bela. Hendak orang ini beri jatuh terus dengan udah hendak. Ikan dengan mono mati ni, kami atra diski laki buat. Apa ni dimu tiba dah? Dimu tiba dah. Kami baru kan baru dekoda tiba. Nih dari sini ayah kerana ni lagi je doktor saya. Ah dari sini ayah kerana. Kita kan polgar tu yang dah nunggu. Kita kalau paham laksa paham ala kan laksa pola kena orang buka. Oh. Kita orang mengapa doktor ni doktor ni dah ni dah lah. Apa ni saman ni mereka. Eh membeli eh membeli. Saman ni saman kita ini terang kerana kan buka buka. Mangga ambil laksa pola apa dia tiada. Oh. Komar naik lah mana hari kerana kita tiada eh kerana kan beli. Ah ha. Dan mana ada adi dia nak buka anda? Dan hari itu godak tu rata hari dia, kalau mata tiada nama baru tu tipe. Oh. Inilah baru tu mana gay? Dan hari sama ni ada panino sama gay tiga tiada mana? Oh. Ride no itu mana? Hmm. Ini godak mana ni? Ada mungkin tiap mana darunu mesti ada ni? Nee godak kali. Ini mau kau mana boleh? Dan ini mau mana boleh? Dari tu tiada mila tiap mana? Baru tu. Baru kalau kata kata ni godak tiada mila tipe. Dan ni mana ni? Ni godak kali. Hari hari. Baik, ni pergi tu dia tahu. Tapi hit tengah pawai cikam tu hari. Mata muli mah, evi dekan na beru kakul diger, macam kayak cuma ponde amaru, untuk tuh di mana. Ni dia anna mah pereli pereli ni dia katte, ni dia kan na beru. Ikan ni dalam apa cek mudi bal? Eh, mah am tu lah. Ini biar nengang aku ni dia anna beru tu. Oh oh oh.
ඊට පස්සේ තමයි මේ ආම්ද්‍රෝ වේදකම් කරනවා කියලා අරන්චිලා මේ හොයාගෙන ඊට පස්සේ අපි දුන්න තෙල් ටික ගෑවා. ඔව්. ඉන්පසුව දැන් තත්ති කියන්නකෝ. පළවෙනි දරේ ගාපු බෙහෙත් ටිකටම ගොඩාක් හොඳ වුණා. ඉතින් මෙහෙම අඩු වෙලා ගොඩාක් හොඳයි. දැන් ඇවිද ගන්නත් පුළුවන්. අවුරුදු කීයක් අපේ නෝනාගේ අමාරුකම තිබුණා? 10ක් තිබුණා. ඔව් ඔව්. දානස් පොල් කට්ටකුත් දාන කියලා වෛද්‍යරු කිව්වා කිව්වා නේද? ඔව්. ඒක කරේ නෑනේ. හරි. දැන් ඇවිදලා යන්න ඒ ටික පුළුවන්. දැන් පුළුවන් හන්දර. හරි. තියෙන සල්ලි ඔක්කොම ඊදම් කරගෙන ඉඳන් ඉඳගම් කරා. එනට දැන් අවුරුදු 10ක් ගේ වැය වේද මම කියන්නේ. දැන් ඒ වෙදකම් කරත් මේ පහළට ඉදිමුම මේ ගියා. ඇවිදින්න බැරුව තිබ්බා. හ්ම් හ්ම්. දැන් හාමුදුරන්ගේ ගෙනිච්ච බෙහෙත් ටිකට ගොඩාක් හොඳයි. කලින් පාරෙන් මඩු වුණා. ඔව්. ඉදිමුමෙම දැන් මුකුත් නැහැ. මේකත් වල ඉදිමු නැහැ. දැන් හොඳටම හොඳයි. හරි හරි හරි. ගොඩාක් පිං. පෙරුවන් සරණයි. ඔබ දැන් සාක්ෂි සහිතව බොහෝ කරුණ දකින්න ඇති. ඔබ දකින්න ඇති අවුරුදු ගාණක් තිබුණු ආතරයිටිස් රෝග තත්ත්වයක්, අරුණු ගාණක් වේදනාව විඳපු කුෂ්ඨ රෝගයක්, කකුල් අමාරුවක්, දැඩි වේදනාවකින් පසු වෙච්ච මෑණි කෙනෙක්ගේ ඒ රෝග තත්ත්වයේ දින කීපයකින් සරස්වති අමෘතය අරන් සුවපත් වෙච්ච හැටි. ඒ වගේම අවුරුදු ගාණක් තිබිච්ච ඇස්වල අමාරුවක්, ඇසේ සුද රෝග තත්ත්වය, ඒ වගේම මූලේ අමාරුව වැනි රෝග තත්ත්ව නිසා දැඩි පීඩාවට නිදිදපු කෙනෙක් තමන්ගේ කැමැත්තෙන්ම තමන්ගේ අදහස ඉදිරිපත් කරමින් තමන්ගේ රෝග තත්ත්වයේ සුවපත් වීම පිළිබඳව කරපු ප්‍රකාශ. ඒ වගේම අවුරුදු ගාණක් තිබුණු අතපය අමාරු කැක්කුම් සහ වේදනාව නිසා පීඩාවටපත් වෙච්ච කෙනෙක් ඇවිදින්න තවත් බෙහෙත් බෝතලයක් මට ඕනේ මේ බලන්න මගේ අත දැන් සුවපත් වුණා ආදී වශයෙන් ඌ තමන්ගේ අදහස් ප්‍රකාශ කරපු හැටි. මේ වාගේ ඔබ දකින්න නැති දැන් රාශියක්. තින් හෙළවෙදකමේ අපේ බලාපොරොත්තුව මේ වෙදකම කරන පුද්ගලයන් වශයෙන් අපේ බලාපොරොත්තුව තමයි මේ වෙදකම මිනිස්සෙන් අතරට රැගෙන යාම. එතකොට මිනිසුන් සුවපත් වීම දැන් අපිට ඉදිරියටත් මතුවනාගත කාලෙත් අපිට තියෙන ලොකුම අභියෝගයක් තමයි මේ එන්න තිය ඇවිල්ලා තියෙන වදුරු වසංගත රෝග එන්න තියෙන රෝගාබාධ ආදියත් එක්ක අපිට සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගුණාත්මක භාවයෙන් විශිෂ්ට වූ ඖෂධ නිෂ්පාදනය කිරීම බෙදා හැරීම සහ මිනිසුන් අතර ප්‍රචලිත කිරීම අපේ විශේෂ බලාපොරොත්තුවක්. ඉතින් ඒ නිසා ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ සකස් කිරීමේදී අපිට යම් කිසි මුදලක් එකට වැය වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නමුත් අපේ බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක වූ ඖෂධ මිනිසුන් අතරට ඉදිරිපත් කරලා මිනිසුන් ඒ තුළින් සුවපත් වීම. ඉතින් ඒ නිසා ඔබට අපි මේ කරගෙන යන සමාජික මහා සේවයේ නිදර්ශන සහ ඒ වගේම අපි මේ කරගෙන යන සමාජික සේවය තුළින් සුවපත් වූවන්ගේ සාක්ෂි තමයි ඔබට අද අපි මේ විශ්වකර්ම නාලිකාව හරහා ඉදිරිපත් කරේ. ඉතින් ඒ නිසා ඔබත් මේන් කෙනෙක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. ඔබත් සුවපත් භාවයට පත් වූ සුවපත් වූවෙකු වෙන්න ඇති අනිවාර්යෙන් අපි විශ්වාස කරනවා. මොකද මේ බෙහෙත පාවිච්චි කරපු මේ බෙහෙත් ඕනම වර්ගයක් සරස්වති, සංජීවනි, ගැමුණු රාජ තෛලය, ඒ වගේම නාගරාජ විසගල, බුද්ධිනි මේ ඖෂධ පාවිච්චි කරපු අය කෙනෙක් වශයෙන් ඔබ අනිවාර්යෙන් අපි දන්නවා යම් කිසි සුවපත් භාවයක්, යම් කිසි විශිෂ්ට සුවපත් භාවයක් ඇතිව ඔබ සතුටින් ගත කරනවා. ඒක නිසා ඔබටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් තවත් මේ ගැන නොදන්නා කෙනෙක් නම් ඔබ ඔබට ඒ සඳහා දැනුවත් වීම සඳහා තමයි අපි මේ විස්තර ඉදිරිපත් කළේ. ඒ නිසා තුනුරුවන්ගේ ආශිර්වාද, දෙවියන්ගේ රැකවරණය ඔබ සෑම කෙනෙකුටම නිරෝගී සම්පන්න භාවය ඇති වේවා. යටින් යන ටෙලිෆෝන් නම්බර වලින් ඔබට පුළුවන් මෙව කතා බහ කරලා ලබා ගන්න. ඒ අයට කතා කරලා ඒ අයට අමතලා ඒ අය හරහා ඔබට මේක ලබා ගන්න අපි සේවාවක් වශයෙන් සලස්සලා තියෙන්නේ මේ කාලේ තියෙන මේ ගමනාගමන දුෂ්කරතාවයන් නිසා. නැත්තම් මේ අය වෙළඳ නියෝජිතයන් නෙමෙයි. මොකද මේ දවස්වල මිනිසුන්ට යන්න එන්න බෑ. ඒ ප්‍රශ්න නිසා මම මගේ ශිෂ්‍යයන් කීප දෙනෙක්ව මේ සඳහා තෝරාගෙන ඒ අයට දීලා තිනවා. ඒ අයගෙන් ගන්න කියලා තියෙන නිසා ඔබට ඒ අයට කතා බහ කරලා ඒ අයගෙන් තවදුරටත් ඔබට නොතේරෙන කරුණු කාරණාවල් තිබුණොත් අහලා විමසලා දැනගන්න පුළුවන්. ඔබට අපි ආරාධනා කරනවා නිරෝගීමත් සුවබරව දිවි පෙවතක් ගත කිරීම සඳහා ගිරිදර ඔසු අපේ ඖෂධ පාවිච්චි කිරීමෙන් ඔබ නිරෝගී සුවයට පත් වෙන්න ඔබට තුනුරුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණ සම්පත්තියෙන් මේ උත්තරීතර ඖෂධ වලින් නිදුක් නිරෝගී සුවයේ චිර ජීවනයේ දීර්ඝායුෂම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.